सिग्नल स्ट्रॉन्ग टेथ माइक्रो कैल्शियम सह प्रो फ्लोराइड संयोगीय दांत शक्तिमत कराई आर्थिक पुनर्जीवन सह दारिद्रता तुरा किरीम सह वन जनाधिपति कार्यसाधक बालकाय सभापति बेसिल राजपक्ष महता सह बसनाहिर पलाते मंत्री वरुण राज्य निर्धारण अतुल सीलु पार्श्व नियोजन पारधि साकाचावाक अरलीग मंदिर अदपेवत्न आसादी अंगे आश्रित निवेसल निरोधन किरीम सह मेवर मेट राज्य तीरने कर इम निवेस रूपये दस दस वटनाक सहित अत्यावश्य आहार द्रव्य मल्लबादी मसुदेन सह एंद्रीति हेतु जीवनोपाय अहिमी सदसुकम लौल सह रूपये पंदास दीमन लबादीम जनाधिपति कार्यसाधक बालकाय तीरने कराते ඒ බඩු සැපීමේදී අපි ඉල්ලනවා සමූපකාර සමිති වලින් සහ අනිකුත් ආයතන වලින් ඔබ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල සහ පොලිසියේ ප්‍රධානීන්ට අවශ්‍ය බලපත්‍ර දීලා ගෙදරටම බඩු යැවීමේ කටයුත්ත කරන්න බොහෝ වෙලාවට කඩ විවුර්ත කරන්න බල ඉඩ දීමට බලාපොරොත්තුවක් නැහැ මීට පස්සේ කන්දක අඩුවේ හෝ වෙන කොහෙවත් ගෙනියන්නේ නැහැ අපි මේ දවස තුලම නිරෝධනය කටයුතු කරනවා ඒ වගේම මේ නිරෝධන කටයුතු වලට අවශ්‍ය භාණ්ඩ සැපීමේ හා ඊට එකම අනිත් අයට ජීවත් වීම සඳහා අවශ්‍ය මුදල් ලබා දීම ඒක සම්පූර්ණයෙන්ම දිසාපතිවරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරෙන්නේ පුළුවන් තරම් අඩුවෙන් ගමන් කිරීම සහ කඩවලට එකතු වීම නතර කරන්න කියන අදහසින් තමයි මේ ඔක්කොම කරන්නේ. ඒ නිසා මම මෙතන ඉන්න හැමෝගෙම ඉල්ලනවා පුළුවන් තරම් උදව් කරලා මේ කර්මාන්ත ශාලා පවත්වාගෙන යන්න මේ 5000 හම්බ වෙනවයි කියලා කර්මාන්ත ශාලා හෝ ආයතන ගෙදර ඉන්න ඉඩ සලස්සන්න එපා. අපේ හුඟක් අය බලාපොරොත්තු වුණා විරුද්ධ පාක්ෂිකයින් අපේ ණය වාරික ගෙවා ගන්න බැරි වෙයි කියලා. නමුත් මේ අවුරුද්ද පමණක් अमेरिकन डॉलर बिलियन हतर दसम देख नयवारिक गेवला अभी किसीम पशु बैमक नतु एकाट्युत करगेन गीलतीयन वा පවතින තත්ත්වයේ හමුවේ බස්නාහිර පළාත තුල ජනතාවට අත්‍යවශ්‍ය වාහන බෙදාහැරීමේ වැඩසටහනක් ආර්ථික මධ්‍යස්ථාන හරහා ක්‍රියාවටනම් වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද රත්මලාන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් සඳහන් කළා. මෙතෙක් වහලා තිබුණු ආර්ථික මධ්‍යස්ථාන සියල්ල විවෘත කරලා ඒ හරහා පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මැදිහත්වීමෙන් සියලුම ප්‍රදේශවලට එළවලු ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක්. අපි අනිද්දා වෙනකොට විවෘත කරන්න අවශ්‍ය කටයුතු කරනවා. ගොවීන්ට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ගොවින්ගේ ද්‍රව්‍ය සියල්ල මිලදී ගන්න කටයුතු කරනවා. පාරිභෝගිකයන්ට කලබෙන්න අවශ්‍යතාවයක් නැහැ. පාරිභෝගිකයන්ට අවශ්‍ය සියලු ආහාර ද්‍රව්‍ය බෙදා දීමට කටයුතු කරනවා. කෙසේ වෙතත් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදී අද එළවලු රැගෙන ආ ගොවීන් සිය අස්වැන්න අලෙවි කර ගැනීමට වෙළඳුන් නොමැති වීමෙන් අපහසුතාවයට පත්ව සිටිනු දක්නට ලැබුණා. මධ්‍යස්ථානයේ තුල එළවලු කිලෝ 130ක පමණ ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බවයි ඒ වෙළඳ සංගමේ සභාපති චන්න ඇරැවුල මහතා පැවසුවේ. और लीज किए थे भाई लीज किए थे इससे रख गंडरे ने पूरा तो वेलन तो नहीं मारते अदर कोलम आरिनो के लिए तो माँ यहाँ पर एक हिता का तेंसा दामुले में बाडू गुड़ा गत्ता ये उन्हें तो ये तीर ने उन्हें आई कोलम आरिन नहीं किया तेंसा ये बाडू टी का ऐसे रख मैं हाथ में मैं गेन सिद्ध उन्हें यहाँ पर क्या चाहिए तो पोलवाल जी के लांग का उपकों वाला तीन हतरम कार्ड तो बाडू हितू नहीं නිරෝධායන ඇඳිරිනීති පනවයති බස්නාහිර පළාතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා වෙළඳුන්ට බලපත්‍ර නිකුත් කිරීම අද සිට ආරම්භ වුණා. කෙසේවිතත් ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල අසල පිරිස් අපහසුතාවයට පත්ව සිටි ආකාරයද දක්නට ලැබුණා. මේ පොරකන්නේ බොරොම් එක දෙන්න. PR එක තියෙන්න ඕන සිල්ලර සහ අත්‍යවශ්‍ය කුඩු බඩු වර්ග ඒකට විතරයි දෙන්නේ. රෙජිස්ට්‍රේෂන් එකේ තොග තියන අයට විතරයිලු දෙන්නේ. කොළමිටියක් ගෙල්ලම නිය කොණමිනියක් කොස් ටිකක් ගෙල්ලම කොණමිනියක් රේස වෙන්නේ නැහැ කවදාවත්. අපි තමයි පාරලස්ස හැරි ගෙදෙට්ට ගිහලා බඩු ටික දුන්නේ මේ පාර. මේ අතර ආහාර ද්‍රව්‍ය සහ පිසු ආහාර ප්‍රවාහන සේවා සපේ නායතන වලට සිය සේවා සපේ හැකි ආකාරය පිළිබඳව පොලිසිය අද කරුණු පැහැදිලි කළා. සුපිරි වෙළඳසැලකට සමුපකාර ආයතනයකට එක් ආයතනයක් සඳහා ඩිලිවරි සේවා රත නැතහොත් යතුරුපැදි 15ක් පවත්වාගෙන යාමේ බලපත්‍ර ලබා දීමට තීරණය කර තිබෙනවා. යම් කිසි පිසු ආහාර සපයන ආයතන තිබෙනවා එක් ආයතනයකට සේවාවන් 10ක් පවත්වාගෙන යාමට අනුමැතිය ලබා දීමට තීරණය කර තිබෙනවා. සුසල් ෆාමසි වෙත ඔන්ලයින් ක්‍රමයේ යටතේ භාණ්ඩ බෙදා හැරීමට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම මෙම අවසර පත්‍ර ලබා දෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරුන්
මෙතර නිරෝධායන ඇඳිරණීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබඳ සෞඛ්‍ය මාත්‍යාංශයේ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා හෝ අවසරගත් වැඩවල නිරත නොවන්නේ නම් ඕනෑම නිවසකින් පිටවීමට අවසර ලබා දී ඇත්තේ පුද්ගලින් දෙදෙනෙකුට පමණයි. පොදු ප්‍රවාහන සේවාවල 75% කාසන ධාරිතාව දක්වා මගී ප්‍රවාහනයේ අවසර හිමි වෙනවා. පුද්ගලික කුලී රථ සේවාවල මෝටර රථ සහ ත්‍රිරෝද රථ උපරිම මගී දෙදෙනෙකුට සීමා කළ යුතුයි. අනිකුත් කුලී රථ වාහනවල මගින් රැගෙන යා හැක්කේ එහි ආසන ධාරිතාවෙන් 50% පමණයි. මංගල උත්සව පැවැත්වුවේ හැක්කේ සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව උපරිම මුත්තන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් COVID-19 ආසාදනය හා සම්බන්ධ නොවූ අවමංගල්‍ය උත්සව උපරිම පුද්ගලයන් 25 දෙනෙකුට සීමා කළ යුතුයි. පන්සල්, පල්ලි, කෝවිල් යන පූජනීය ස්ථානවල ඕනෑම අවස්ථාවක රැඳී සිටින බැතිමතුන්ගේ සංඛ්‍යාව 25 දෙනෙකුට සීමා කළ යුතුයි. එහෙත් ජනතාව එක් රැස්වන කිසිදු ක්‍රියාකාරකමක් හෝ රැස්වීමක් පැවැත්විය නොහැකි. එමෙන්ම නිරෝධායන ඇඳිරණීතිය පනවා නැති ප්‍රදේශවල සිදු කළ නොහැකි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්ද මාර්ගෝපදේශ එහි ඇතුළත්. ඒ අනුව බන්ධනාගාර සඳහා අමුත්තන් පැමිණීමටත් සැනකෙළි සංගීත සම්දර්ශන වෙරළ සාද ගෘහස්ථ සහ එලිමහන් උත්සව මහජන රැස්වීම වලටත් සුපිරි වෙළෙන්සල් සහ සප්පු සංකීර්ණවල රැස්වීම සහ විනෝදාස්වාද වැඩසටහන් සඳහාත් අවසර හිමිවන්නේ නැහැ. එමෙන්ම පාසල් උසස් අධ්‍යාපන මධ්‍යස්ථාන උපකාරක පන්ති සිනමා ශාලා ළමා උද්‍යාන සත්වෝද්‍යාන පිහිනුම් තටාක සම්බාහන මධ්‍යස්ථාන සහ නවතැන් සපේන ස්ථාන තවදුරටත් වසා තැබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සෞඛ්‍ය මාත්‍යාංශයේ www.health.gov.lk වෙබඩවීර පිවිසීමෙන් ලබාගත හැකි. හිරුගේ පළමු කිරණෙන් රන්වන් බුද්ධි තෙමත් සමකට ලීව ආයිෂ් කහා ෆේස් ක්‍රීම්.